ඇහැ ප්‍රශ්නයක් නෙවෙයිනේ. රූපේ ප්‍රශ්නෙකුත් නෙවෙයි. ඇසත් රූපේත් මේ තියෙන සංයෝජනයේ ප්‍රශ්නයක් තියෙනවා. සංයෝජනයේ කරී ගන්නව මමත්ෙන් ගන්නව ස්වභාවයෙන්. මමත්ෙන් ඊදී ගන්න නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර පංචස්කන්ධේ පංචස්කන්ධේ දුකයි පංචස්කන්ධේ දුකයි කියන. පංචස්කන්ධේ දුකක් නැහැ. පංචස්කන්ධේ මොන දුකක්ද? රූප වේදනා සංඥා සංඛාර විඥානෙන්නේ උපාදානයේ තමයි දුක. ඒකට පංච උපාදානස්කන්ධේ දුක වෙන්නේ. නමුත් පංච උපාදානස්කන්ධය කියලා දෙකක් බුදුහාමුදුරු පණවපු තැනක් තියෙනවද කොහෙද? විඥානයක් තියෙන්න ඕන නේද කියන කාරණාවට දෙන්න තියෙන උත්තරය තමයි පටිච්චසමුපාදය කියලා කියන්නේ ආර්ය සත්‍ය අතර තියෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මිසක් ඒක විඥාණයට ගලපෙන්න බැහැ. මෙහෙම දෙයක්ත් තියෙනවා. ඒ දෙක කියන්නේ ඔයා තව කෙනෙක් මත ඩිෆෙන්ඩ් වෙන්න බෑ. අයිබෝවන් හැමදිනාටම සුබ දවසක් වේවා. සත්‍ය වීලොග්ස් YouTube නාලිකාවත් එක්ක අපි කරගෙන යන දාර්ශනික සාකච්ඡා මාලාවේ අපි අද සාකච්ඡාව පවත්වන්නේ අපේ බලංගොඩ කාශ්‍යප ස්වාමීන් වහන්සේත් එක්ක. අපි කලින් වතාවේ සාකච්ඡාව කරේ ටිකක් කාලීන මාතෘකාවක්. නමුත් අපි අද දැන් කතා කරන්නේ ඇත්තටම ධර්මයේ ගැඹුරු ධර්ම කොටාශයක් වෙන විශේෂයෙන්ම පටිච්චසමුප්පාදය ගැන තමයි උන්වහන්සේ එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අවසරය පහඳුන්නේ අපි හඳුනේ පටිච්චසමුප්පාදය අපි මේ අවිද්‍යාවෙන් පටන් ගන්නවා කියලා ගටන් ගත්තට දැන් අවිද්‍යාව ඇති වෙන්නත් මොකක්ද හේතුවක් තියෙන්න ඕනේ නැද්ද? දැන් මොකද සමහර තැන්වල කියන්නේ ආශ්‍රව නිසා අවිද්‍යාව ඇති වෙන්නේ කියලා. එතකොට මේක ඇත්තටම මේ මෙහෙම බලාගෙන ඉන්න මූල හේතුවක් දක්වන්න පුළුවන්ද පටිච්චසමුප්පාදයට? ඒ කියන්නේ කුසල මූල අකුසල මූල යනාදී වශයෙන් මේ කුසලයේ මූල ලෝභ දේශ මොහ විදිහටත් අකුසලයේ මූල අලෝභ දේශ අමෝහ විදිහටත් සඳහන් කරනවානේ. ඔව්. එතකොට ආශ්‍රව සහිතව අපි බැලුවොත් එහෙම අවිද්‍යාපච්ච සංඛාර කියන තැනින් තමයි පටිසම්පාදේ කතා කරන්නේ. පටිසම්පාදේ විතරක් ඉන්දික කතා කරන්න බෑ. චතුරාර්ය සත්‍යයට ගොනු කරලා කතා කරන දුක්ඛ සමුදය තමයි පටිසම්පාදේ කියලා කියන්නේ. ඔව්. දුක දුකට හේතුව. ඒතර අපි කියන ආර්ය න්‍යාය කියලා. එහෙම. ඒතර ආර්ය න්‍යායත් දැන් බැලුවොත් එහෙම දුක්ඛ සමුදය බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් කරනකොට චාගෝ මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා විදිහට කතා කරනවා. දුක්ඛ නිරෝධය කතා කරනකොට චාගෝ පටිනිස්සග්ගෝ මුති අනාලයෝ කියලා කතා කරනවා. ඒ වගේ ඉන්නේක මේක අවිද්‍යාවෙන් තමයි කතා කරන්න ඕනේ. ඇයි අවිද්‍යාවෙන් පටන් ගන්න ඕනේ කියලා කියන්නේ දුක්ඛ සමුදයයි මේ කතා කරන්නේ. සමුදය කියලා කියන්නේ හේතුවනේ. හේතුව අවිද්‍යාව තමයි. මේක අපි විඥානයක් දාලා පටලව ගත්තොත් මේක නිකන් වෙනම කතාවක් විදිහට යනවා. මේක ගොඩක් මිනිස්සු අතර තියෙන්න ඕනේ. මං කියන්නේ තියෙන්නේ මේ විදිහට නෙවෙයි. දුක්ඛ සමුදය කියලා කවුරුත් මේක කතා කරන්නේ නැහැ. මේක පටිසම්පාදේ වෙනම අරගෙන කතා කරනවා. ඒතොර පටිසම්පාදේ කතා කරනව නම් දුකත් දුකට හේතුවත් නැති කිරීමත් මාර්ගයක් වෙන චතුරාර්ය සත්‍යෙහිලා කතා කරන්න ඕනේ. ඒ එහෙම තමයි ඒක ප්‍රවේශයක් ගන්න වෙන්නේ. දැන් ලෝභ පටිසම්පාද ඉවර වෙන්නේ තේව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දා සමුදය හොති කියලා. ඔව් සමුදය හොති කියලා. ඒ කෑල්ල අමතක කරලා තමයි මේ නිකන් අංග 12 විතරක් අරගෙන කතා කරනවා. ඔව්. දැන් සමහරු හිතන් ඉන්නවා මේක චක්‍රයක් කියලා. ඔව්. මේක චක්‍රයක් නෙවෙයි. ඇහි තියෙන පටිසම්පාද ක්‍රියාවලිය ඒකට අනන්‍යයි. නහය තියෙන පටිසම්පාද ක්‍රියාවලිය නහයට අනන්‍යයි. එතකොට ඒ අන දැන් අපි බලමු සෝත සම්පස්සේ කියන එක චක්කු සම්පස්සේයි දෙක එකට දාන්න බෑනේ. ඔව්. ඇසත් රූපය චක්කු විඥානයත් මේ තුනේ එකතුව තමයි පස්සේ කියලා කියන්නේ. ඒ පස්සේ නිසා තමයි වේදනාව. සමහර පටිසම්පාදයේ පංච පාස්කන්ධය කතා කරා. ඒක කතා කරන එක වෙනමම ධර්මතා දෙකක් විදිහට කතා කරනවා. ඒ නිසා ඉන්දික මං හිතන්නේ විඥානයක් තියෙන්න ඕන නේද කියන කාරණාවට දෙන්න තියෙන උත්තරය තමයි පටිච්චසමුපාදය කියලා කියන්නේ ආර්ය සත්‍ය අතර තියෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මිසක් ඒක විඥාණයට ගලපෙන්න බැරි. නෑ නෑ මම විඥාණය කියන එක විඥාණයම නෙමෙයි මම අදහස් කරන්නේ. දැන් අවිද්‍යාව ඇති වෙන්නත් මොකක් හරි මූල හේතුවක් තියෙනවා. අවිද්‍යාවට මූල හේතුව කියලා කතා කරනකොට බොහෝ තැන්වල කතා කරන ආශ්‍රව කියන දැඩි කෙලෙස්. ඉතින් ඒක සමුදේනේ. ඒ කියන්නේ අලෝභ, අදේශ, අමෝහ නිසා තමයි මේක පටන් ගන්න. නැත්තම් වෙන හේතුවක් නැහැනේ. සත්ත්ව సంతානේ තියෙන ලෝභ, දේශ, මෝහ තමයි සංසාරේ පුරාවට මේ සත්වයා විද්දවන්නේ. එතකොට ඒකේ නිර්වශේෂ නිරෝධය තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. එතකොට ඒකෙන් ආශ්‍රව සම්පූර්ණයෙන් ශ්‍රේය කළ දෙමින් ආශ්‍රව ශ්‍රේය කරනවා කියලා කියන්නේ නිර්වශේෂ නිරෝධය දුක්ඛ නිරෝධය නම් දැන් රහතන් වහන්සේට දුක් නැද්ද? රහතන් වහන්සේට දුකක් නැහැ. දුකක් නැහැ. නැහැ. හැබැයි ඔයා මොන අර්ථයෙන්ද දන්නේ නැහැ දුකක් කියලා කියන්නේ. අන්න ඒකට තමයි උත්තර දෙන්නේ. දැන් මං කියන්නේ ඔය කියන දුක්ඛ දෝමනස්ස සෝප මේ මනාද ශෝක පරිදේම දුක්ඛ දෝමන සෝපායාසා කියලා පටිසෝපපාද කියනවනේ දුක් ටික. ඒ ටික නැද්ද රහතන් වහන්සේට? රහතන් වහන්සේට ටික නෑ.
දැන් මෙහෙමනේ මං කියන අලෝභ ලෝභ දේශ මෝහ හේතුයෙන් තමයි සත්වයා සසර පුරා ඇවිද්දවන්නේ. නෑ ඒ ටික නැත්තම්. හරිද? ඔව්. හරිද? ඒතර ලෝභ දේශ මෝහ නිසා තමයි සත්වයා සසර උපදින්නේ දුක් විඳින්නේ සියල්ල. ඒතකොට යම් කායික වේදනාවක් තියෙනවනේ ඒක හේතුවෙන් හටගන්නව මානසික වේදනාවෙන් රහතන් වහන්සේ නිදහස්. හරිද? කායික වේදනාව නැති කරන්න බෑනේ. කායික වේදනාව නැති කරන්න නම් ඉතින් එහෙනම් එතන නිදහස් වෙන්න ඕනේ. सूत्र विनीट अनुलोमो मिसक मे अद सम्मुति अनुलोमो निवि सूत्र विनीट अणु धर्मे बल मे काल गेल सम्मुति गेलपिन आकार देश नकम करते मंगित गुडके समीपनो देववादी आगम देववादी तुलू गण मट मत समन नाम देखना तो उन्हां कथाकर श्रावकियों හරි සරල ජීවිතයක්නේ සැහැල්ලු ජීවිතෙන් ඔයා මට පෙන්නනෝ නම් යම් දෙයක මේක වැරදි කියලා මට ඒක පැහැදිලිව පේනව නම් පිනිපිනි මන් තරක කරන්න යන්නේ නැහැ. එහෙම වෙන කිසිම ආගමක නැහැ එහෙම නිදහසක්. එහෙම නිදහසක් නැහැ. ඉතින් ඒ තරම් හරි කොයිතරම් බලන්න කොයිතරම් නිදහසේ ජීවත් වෙන්න තියෙන දහමක්ද? ඒ දහම ඇයි මේ කොටු කරගන්නේ? ඒක තමයි තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා ඉන්නක අපි ඒ ස්වාමිනාසල දෙන්නට කවුරුත් අපේ ස්වාමිනාසල ඒකට උත්තර දෙන්නේ නැහැ හරියට පරිසම්පාද යනවා. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. උන්වහන්සේ මතේ වඩා ස්ථාවර වෙන්නේ ඒකනේ. මම දැක්ක ගොඩක් තැන්වල උත්තර දෙනවා. ඔව්. ඉතින් ඒක පිළිගන්නේ නැත්තම් මොනව කරන්නද? ඒ කියන්නේ දැන් ඒකට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කිව්වොත් ඊට පස්සේ ඉතින් සමන බාසන විනය කර්මයක් කරන්න වෙනවා. එහෙම එහෙම විනය කර්මයක් කරලා සංඝාශේෂයක් පනවනකොට තමයි මොකක් හරි කරන්න වෙන්නේ. ඒ කියන්නේ තමන් ගත්ත මතේ දැඩි මතේ බුදුරජාණන්සේ සංඝාශේෂ පනවන්න තියෙනෝනේ එහෙම. ඔව්. विपरीत अदहट प्रकाश विन्ने प्रश्न मतक विद्यापच्चार මොනවහරි දැන් අභිධර්මයේ පෙන්නන කුසල මූල මේ කාමාවචර කුසල සිත් අට හරි අකුසල සිත් 12 හරි ඇති වෙන්නේ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන වේදනා තුනත් එක්කනේ. ඔව්. ඒතර වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය ඇති වුණාට පස්සේනේ. ඔව්. ඒතර ඒක පුළුවන් දාලා මුල සංස්කාර වලට දාන්න. ඒක තමයි දැන් මං ඔකවට කියලා දිනනවා. ඒක තමයි මේ මතක කරේ. මට අහන්න තියෙන ඔයා කොහොමද ඒක දරාගෙන මට මෙහෙම අහන්න පුළුවන් ඉන්නේ. ඔව්. සංඛාර අවිද්‍යාපච්චය සංඛාර කියන තැන සංඛාර කියනවා අපි වචී සංකාර කාය සංකාර චිත්ත සංස්කාර වචී සංස්කාර කියන එකේ අපි කතා කරන විතක් විචාර කියලාත් කතා කරනවා. ඔව් මම කියන්නේ මේ පට සම්පාදයේ සූත්‍ර වල කතා කරන විතක් විචාර විතරයි කතා කරන්නේ. ඔව් අභිධර්මයේ පැත්තට යනකොට වචනේ කේන්ද්‍ර කරගත්තා වූ සංකාර ගැන කතා කරනවා. ඊළඟට ඒ කියන්නේ වචනයෙන් කරන කුසල අකුසල ඊළඟට කාය සංකාර කියන එක ආස්වාස ප්‍රාසාස කියලා කතා කරනවා. ඊට පස්සේ අභිධර්ම ආදී විස්තර කරනකොට කයින් කරන කුසල කුසල් කියන. ඔව්. ඊළඟට චිත්ත සංස්කාර කියලා කියනකොට වේදනා සංඥා කියන එක. ඒතර මම දරන් ඉන්නේ අර මුලින් කියන්නා වූ මම දරන් ඉන්නේ එක ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. මම දරන් ඉන්නේ චිත්ත සංස්කාර විතක් මේ වේදනා වචී සංස්කාර විතක් විචාර විදිහටත් කාය සංස්කාර ආස්වාස ප්‍රාසාස විදිහටත් චිත්ත සංස්කාර වේදනා සංඥා මේ වේදනා සංඥා විදිහටත් තමයි මේ මේ විදිහට තමයි මම දරාගෙන ඉන්නේ. ඔව්. ඔබ වහන්සේ වලොත් දැන අපේ අර දොළොස්වල උද්දිත දීර ස්වාමීන් වහන්සේගේ කේදී උන්වහන්සේක වැරදී කියලා උන්වහන්සේ පෙන්නනවා කාය සංචේතන, මනෝ සංචේතන සහ වචී සංචේතන තමයි. ඔව් මම දන්නේ නැහැ මට ඒක අදහස්. භූමිජ සූත්‍රයේ උන්වහන්සේක මට ඔයා ඒක ඛණ්ඩනය කර ඔයා දරන් ඉන්න විදිහ කිව්වොත් ඒක මම කියන දෙයට පරස්පරණ. ඔව්. මට ඒක කරුණාසහිතව පෙන්නලා දෙන්න පුළුවන්. ඕනේ මට කරන්න. දැන් ඒක නිසා කියන්නේ ඔයා ඔයා මං කියන ඔයා කොහොමද ඒක දරන්? මම දරන් ඉන්නේ විදිය මම කිව්වා. ඔව් ඒක තමයි. නෑ ඒක නිසා මම දරන්නේ නැහැ. ඔව්.
චිත්ත සංස්කාර හෝ කාය සංස්කාර හෝ වචී සංස්කාර කියන තුන පුඤ්ඤාබ්බ අපුඤ්ඤාබ්බ ආනින්ජාබ් විදිහට බලංගොඩ කස්සපහමුදුරු දරන්නේ දරන්නේ අපි හඳුනේ ඔව් මම ඒක දරන්නේ මම දරන්නේ ඔව් විතක්ක ਵਿਚාර ඒ වගේම තමයි ආස්වාස් පාස්වාස් ඉතින් හැබැයි එතකොට අපි හඳුනේ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවානේ දැන් අවිජ්ජා අවිජ්ජා නිරෝධා සංකාර නිරෝධෝ කියන එක රහතන් වහන්සේට ගලපන්න බැරි වෙනවනේ රහතන් වහන්සේට දෙවෙනි ධානයේ සමාන නොවැදුණු හැම රහතන් වහන්සේගේම විතක් ਵਿਚාර තියෙනවා ආස්වාස් ප්‍රස්වාස් තියෙනවා වේදනා සංඥා අනිවාර්යෙන් තියෙනවා සංඥා වේදනා නිරෝධ සමෝධන තාක්කල් එහෙම වුණොත් රහතන් වහන්සේලා අර හාමුදුරු දෙන්න කියන වගේම අවිද්‍යාව තියෙනවා කියන දැනට අපිට ඉන්නේ මේක දැන් ඔවා පටල ගන්න ඕනේ මේක අපි මේක පටල ගන්න නැතුව යා. හරි. හරිද මේක පටල ගන්න එපා. හරිද මම ඇහුවේ වාගෙන් දැන් මෙතන දෙකක් තියෙනුනේ විශේෂ ගන්න ඉස්සලාම්. ඔව්. සංකාර කියන එක මම දරණ විදිහක් තියෙනවා. හරි. ඒ දරණ විදිහ එහෙමයි එහෙම වුණත් ඔයා ප්‍රතිතරකයේ ගේන්න ඕන. ඔව්. මෙන්න මේ විදිහට මම දරන්නේ. මට තාම වාගෙන් උත්තරයක් නෑ. නෑ මම මේ බොහොම මැදස්ම කිසිම මතයකට දෙල මෙන්න නැතුව මම ඔබ්සර්ව කෙනෙක් හැටියට අහන්නේ. එහෙම බෑනේ ඔයා එතකොට අර නිකන් අර ලිස්සල යන න්‍යාය. නෑ ඒක නම මම අහන්නේ දැන්. ඒ කියන්නේ ඔයා බලන්නේ කස්සපහමඳුරෝ මෙහෙම කියනවා උදිතදීරහමඳුරෝ මෙහෙම කියනවා ඒ දෙක මෙහෙම. නෑ එහෙම නෑ අපි හඳුන්නේ දැන් මැදස්ත කෙනෙකුට එහෙමනේ එන්න වෙන්නේ. දැන් අපි මෙතනද මතයක්ද මම මතයක් දරලා ඔබ වහන්සේ මත දරන මතයත් එක්ක සංවාදයක් කරොත් ඒකත් විවාදයක් නේ. මම මේ විවාදයකට වඩා මෙතන දැන් අහන්නේ. මේක දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ වාදී පිණිස නෙවෙයි කියනෝනේ. ඔව් ඒක තමයි ඔයාව කියන කතාව කියන්න බෑ. හරිද? බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කරන අනිකාගේ අවබෝධයේ පිණිස. එතකොට මම මේ දහම් කරුණු කියනෝනම් ගෙනහැර දක්වන්නේ ඔයාගේ අවබෝධයේ පිණිස. හරි. එතකොට ඔයාට තියෙන යුතුයකමක් සහ සදාචාරාත්මක අයිතිය. අර අර දැන් ප්‍රශ්න දින අපි හඳුනා විද්‍යාපත්‍ය. දැන් මේ මෙහෙම තුමු දැන් ඔන්න ඔයා කිව්වොත් එහෙම හාමුදුරනේ මම මේක දරන් ඉන්නේ. නෑ මම අර විදිහට ඒක පුණ්‍යාව පුණ්‍යාව ආනන්දජාබ් දෙක මට පුළුවන් ඒක කන්න බැරි කරන්න. ඒක තමයි මම ඇත්තටම දරන්නේ ඒක ඔහොම දරන මතය අහනවා මම ඇත්තටම දරන්නේ මේ මතය තමයි. ඒකට හේතුව මං කියන්නම්. ඒක ඊළඟට ගැට ගැහෙනවනේ සංකාරපත්‍ය විඥානං කියන එක. එතකොට සංස්කාර නිසා විඥාන ඇති වෙනවා කියලා කියන තැන ඇත්තරම මේ ඒක රෝබන්ස විරුද්ධ වෙන්න පුළුවන් මේ මහානිදාන සූත්‍රය ගත්තොත් උතන අදහස් කරන්නේ ප්‍රතිසන්දි විඥානය ඒ කියන්නේ මේ මේ මෞගසේ ඔක්කන්ති වෙන විඥානය වෙන්න ඕනේ එතකොට මහානිදාන සූත්‍රයේ සඳහන් වෙන විදිහට ඉන්දික දැන් අපි සංඛාර කියන්නේ ওই තුන හරි පරිස්සමෙන් බේර ගන්න ඕනේ හරි කාම කාමයේ පිළිබඳව කාම් භූමි උප්පත්ති පිණිස සංස්කාර සකස් වෙන විදිහ හරි රූප භූමි උප්පත්ති පිණිස සංස්කාර සකස් වෙන විදිහ අරූප රූපී උප්පත්ති පිණිස සකස් කරන විදිහට තමයි ওই මේ කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර බෙදලා තියෙන්නේ. හරි. ඒ විභාගයේ නොදන්න කෙනෙකුට අරක කියන්න බෑ උප්පත්ති විඤ්ඤා. ඒක එක් අවස්ථාවක් විතරයි. දැන් පටිසම්පාදක කියලා සමහර මට මතේ රේණුකාන් චන්දේලහාමුදුරන්ගේ පොතේ ඔක තුනකට බෙදලා තියෙනවා. ඒක සම්පූර්ණ වැරදි. කාල තුනකට බෙදන්න බෑ. මේක මේ ෂණයකදී මේ අපි දෙන කතා කර කර ඉන්න වෙලාව පටිසම්පාදක කියාවරි කෝටි ලක්ෂ වාරයක් සිද්ධ වෙනවා. ඒක අපිට පිළිගන්න වෙනවා. ඉතින් එතකොට එහෙම ක්‍රියාවලියක තියෙන එක්තරා අවස්ථාවක් විතරයි ඔය මව කුසකට එළඹීම කියලා කියන්නේ. ඒක කාම උපාදානයේ පිණස සකස්සලා එතනේ කාම් භවයේ සකස්සලා ඒ පිණස නව ප්‍රතිසන්දි විඥානයක් තමයි එතන කතා කරන්නේ. ඔය මම කියන්නේ අපි ධර්මයේ වෙනම කතා කරන්න ඕනි. සූත්‍ර වෙනම කතා කරන්න ඕනේ. ගොඩක් දේශකව කරන හරි වැරදි දෙයක් තමයි. හරි වැරදි නේ. ඒ කියන්නේ ගොඩක් දේශකව කරන වැරදි ප්‍රබල වරදක්. ප්‍රබල වරදක් කියන කර හරි වැරද්දක් කියලා කියන්නේ නිකන්. ඈ එහෙමයි එහෙමයි. ප්‍රබල වරද්දක් තමයි මේ දෙක එකට කතා කරන්නේ. නේ අපි ධර්ම වෙනම කතා කරන්නේ සූත්‍ර වෙනම කතා කරන්නේ. ඊළඟට ඔය පටිසම්පාදේ අපි කතා කරගෙන යන අතරේ හරි. ඔය පංච උපාන ස්කන්ධයත් එහෙමයි. සමහරු පංචස්කන්ධේ පංචස්කන්ධේ දුකයි පංචස්කන්ධේ දුකයි කියනවා. පංචස්කන්ධයේ දුකන්නේ පංචස්කන්ධයේ මොන දුකක්ද රූප වේදනා සංඥා සංඛාර විඥානෙන්නේ උපාදානයේ තමයි දුක ඒක තමයි පංච උපාදානස්කන්ධයේ දුක වෙන්නේ ඉතින් ඔයගෙ වැරදි ගොඩාක් තියෙන මම ඒක පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධය කියලා දෙකක් බුදුහන්තු පණවපු තැනක් තියෙනවද කොහේ හරි පංචස්කන්ධයේ උපාදානයම තමයි පංච උපාස්කන්ධය කියලා කියන්නේ රූපේ කෙරෙහි යම් උපාදානයක් වේද ඒ රූප උපාදානස්කන්ධයයි වේදනාව කෙරෙහි යම් උපාදානයක ඒක උපාදානස්කන්ධයයි තැබෙන්නේ එහෙමනම් බුදුහාඳුරෝ කියන්නේ දෙකක් දෙකක්ද කියලා ඔය ඔක සරලව මොකද රහතන් වහන්සේ ගැන කියන්නේත් කියද්දිත් කියන්නේ පංච උපාදානස්කන්ධය ආස්වාදා දිනන ඉස්සරන් දකින්න වාසය කරනවා කියලා ඔව් ඔව් ඒකේ පංචස්කන්ධය කියලා වචනයක් අහුවෙන්නේ නැහැ කියලා මම කියන්නේ ත්‍රිපිටකේ මට අහුන්නේ නැහැ කියලා නේ ඔක තියෙනවනේ කොතෙන්ද මට තන හරියටම කිව්වොත් චූල වේදල් මහ වේදල් සූත්‍රයන්හි අර ධම්මදින්නා ඔව් විසාක විසාකයේ සංවාදයේදී පැහැදිලුවම කියනවා වේච පංච පංචස්කන්ධයේ එකක්ද උපාදානයේ අනිකක්ද අනිකක්ද කියලා. එතෙන්දී පැහැදිලිවම උකට උත්තරේ තියෙනවා. ඉතින් එතන තියෙනවා නින්දික. පංචස්කන්ධ කියන වචනේ වට අහුවෙලා තියෙනවා. නෑ නෑ දැන් පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි මේ වෙන් කරලා එතකොට පැහැදිලිවම කියනවනේ. මොකක්ද එතන දෙන උත්තරේ?
ලෝහංශ කියන්නේ පංචස්කන්ධය අනිකක් උපාදානය අනිකක් කියලානේ නෑ 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 අනිකක් නෑ පංචස්කන්ධයේම උපාදානය තමයි පංච උපාදානස්කන්ධය නැති පංචස්කන්ධයක් නෑ කියලායි මම මේ තර්කේ ගේන්නේ මොකද බුදුහාමුදුරුවෝම කියනවානේ අර සූත්‍ර කීපයක මහණෙනි රූපය විසිරුවව වේදනාව විසිරුවව සංඥාව විසිරුවව සංස්කාර විසිරුවව විඥාන විසිරුවව කියලා එතන උපාදාන කතාවක් කියන්නේ නැහැ කියලා මම පංචස්කන්ධය විසිරුවන්න කියලා කියන්නේ ඒකයි මම කියන්නේ මේ දෙක වෙන් කරන්න බෑ කියලා ඉතින් මේ දෙක වෙන් කරන්න කියලා කියන්නේ මෙහෙමයි දැන් පංචස්කන්ධය කියලා කියන එක उपादाने अयंकुआन तमें पंचस्कंदे के लिए क्या कथाकरण पूर्व उपादाने सहित कथाकरण उपादान स्कंदे तमें कथाकरण उपादाने प्रश्न दें बलन को अभी बलवोत्ते में एह एह प्रश्न नहीं रूपे प्रश्न कुछ नहीं ऐसा रूपे मेति न संयोजने प्रश्न तीन संयोजने करी गन्ना ममत्तिंग गन्ना स्वभाव ममत्तिंग यदि गण्यतंग किसी प्रश्न नहीं ममत्तिं गनीमत् इक्क तमै पंच उपादानस्कन्धे सकस् वेन्ने संकित्तेन पंच उपादानकन्धा दुक्खा नितीनि पंचस्कन्धा दुक्खा किला नेनि पंच उपादानस्कन्धेयि दुक्ख उपादाने अयिं करपन् किसि प्रश्नयक् ने नैत्तम् पवतिन्न बैने लोके लोके कोहोंद पवतिन्न रूपे वेदना संज्ञा संकार वलिन् तोर विज्ञाने के यामक ईमक नै किला तव मम पंच बीज सूत्र पटिसंपादे मम कथा करन विदिर मम कियन्नम् तव एकक् ते समहार केनोने සිත මිස කය නැති බඹලෝ හතර කියන අදවිෂෙන් කියන. ඒතොර ඒක මේකත් එක ගැටෙනවා. හ්ම්. ඔව්. රූපේ වේදනා සංඥා සංකාර වලින් තොර විඥානයේ යාමක් කීමක් නැහැ කියනකොට කොහොමද එහෙම වෙන්නේ? හ්ම්. මං ඒක මං කිව්වා අර පටිසම්පාදයේ කතා කරන ටික වෙනම කතා කරන්න ඕවා වගේ කරුණුත් එක තමයි ඒක කතා වෙන්නේ. ඉතින් අපි ඉස්සරහට කතා කරගෙන යමු. ඔව්. ඒතොර අපි හඟන්නේ දැන් ඔබවහන්සේ ඔබවහන්සේ පුණ්‍යාපි සංකාර අපි පුණ්‍යාපි සංස්කාර සහ අනේන්ද්‍රියාපි සංස්කාර අතෑරලා ඇයි අවිද්‍යාපත්‍ය සංකාර කියන දන්න මේක ගන්නෙ මේ 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 මොකද්ද කාය සංකාර වචි සංකාර චිත්ත මොකද ඒක අර උද්දීල හඳුනොත් පෙන්වුවේ ඒක මේ අර සමාපත්‍ය වල සමවැදීමේදී තියෙන ක්‍රමය මිසක් මේක පරිසම්පාදයට ගන්න බෑ කියන එකයි උන්වහන්සේ තර්කේ කරාවේ භූමිජ සූත්‍රය පදනම් යමෙක් කියනවා නම් ඒක නිරෝධ සමාපත්‍ය සමවැදීමේදී පමණක් ගෝචර වෙනවා කියලා ඔව් ඒ කියන්නව පුද්ගලයා හෝ භික්ෂුව පරිසම්පාදේ දන්නේ හ්ම් පරිසම්පාදේ දන්නේ කියලා කියන්නේ ධර්මයේ දන්නේ ධර්මයේ දන්නේ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දන්නේ එනිසා බුදුහාමුදුරුවන්ගෙන් ධර්මයෙන් ඈත් වෙච්ච කෙනෙක් තමයි එහෙම කියන්නේ. එතකොට දැන් ඇයි මං එහෙම කියන්නේ? හ්ම්. ඇයි මම කියන්නේ එහෙම? අරක ප්‍රතික්ෂේප කරන්නේ හේතුවක් තියෙන්නේ නැහැ. ඔව්. දැන් අපි පුඤ්ඤාවි සංකාරයක් ගමු. හරි. සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික හිත. ඔව්. අසංකාරිකම ගමුකෝ. හරි. පළවෙනි හිතම. පළවෙනි හිතම. පළවෙනි කාමාවචර කුසල සිත. කුසල නදන්න කෙනෙක්ට තේරෙන්නේ කිව්වා. හරි. එතකොට හරි. දැන් ඔකට අපි උදාහරණයකුත් ගන්න ඕනේ. හරි. චෛත්‍යය දැකලා සතුරු සිතක් පහළ කරගැනීම. උදාහරණේ හරිද වළංගුද? ඔව් නෑ. දැන් මේ කුසල සිත අනුව හරිනේ. හරි. වළංගුයිනේ. වළංගුයිනේ. ඔව්. නැත්තම් කරන් යන්න බෑනේ. වැදගත් ගත් උදාහරණ වැඩි කියලා. ඔව්. ඒකයි. එතකොට ඔව්. චෛත්‍යය දකින්න නම් හ්ම්. ඇහක් ඕනෙද නැද්ද? ඇහක් ඕනේ. එතකොට රූපයක් ඕනේ නැද්ද? හ්ම්. චෛත්‍යයෙන් උද රූපය ඕනේ. එතකොට මේ දෙකේ එකතුවත් එක්ක නේද? හ්ම්. මොකක් වෙන්නේද? ඇසත් රූපයත් විඥාණයත් කියන්නේ චක්කු විඥාණයක් කියන්නේ මේ තුනේ එකතුවත් එක්ක නරක දැකලා සතුරු හිතක් පහල කරගන්න වෙන්නේ. හරි. එතකොට එහෙමනම් පස්සේ තියෙන්නේ කොතෙන්ද? අවිද්‍යාපච්චය සංඛාර, සංඛාරපච්චය විඥාන, විඥානපච්චය නාමරූප, නාමරූපපච්චය සලායතන. හරි. සලායතනයේ පස්සේ නේද පස්සේ තියෙන්නේ. ඔව්. එක තැනක සමහර භාගතුන් හස්ස සලායතනෙන් පස්සේ කතා කරනවා. පස්සේ ගැන කතා කරන්නේ නැතුව ඒක කතා කරන්න අවශ්‍ය නැහැ එතන. ඔව්. තුනේ මේකතුවත් එක්ක. ඔව්. ඉතින් එතකොට සලායතනෙන් පස්සේ තමයි පස්සේ පස්සෙන් පස්සේ තමයි ඔය කියනවා සියලු දේවල් ටික සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් සෝමනස්සක් සහගත ඒ කියන්නේ චෛත්‍යය දැකලා ඒක ගැන සතුටු සිතක් ඇති වෙන්නේ නම් ඇති වෙනවා නම් ඇති වෙන්නේ පස්සෙන් පස්සේ ඒක නෑ කියලා වට කියන්න පුළුවන්ද බෑ ඒක නෑ කියලා කියන්න බෑ ඒක නෑ කියලා කියන්න බෑ එහෙනම් ඒ කියන ඔන්න ඔය කියපු සංඛාරයේ පුඤ්ඤාවි සංඛාරයේ පටිසම්පාදේ දානෝනි පස්සේට කලින්ද පස්සේට පස්සේද පස්සේ පස්සේට පස්සේ නම් හරි ඒ කියන පුඤ්ඤාවි සංඛාරයේ කොහොමද අවිද්‍යාපත්‍ය සංඛාර කියන තැන හරි එහෙනම් සංඛාරක විදිහට යොදන්නේ එහෙනම් ආයේ නැවත ප්‍රශ්නයක් ඔබ වහන්සේගේ තර්කය ඔබ වහන්සේටම ප්‍රතිවිරුද්ධව පාරාවලල්ලක් වෙනවා ඔබ වහන්සේ චිත්ත සංකාර පිළිගත්තන සංඥා වේදනා කියලා. ඔව්. ඒතර වේදනාව ඇති වෙන්න බෑ ස්පර්ශෙන්තර පස්සපච්චය වේදනා. ඒ තරතරකෙම තමයි. ඒ එහෙම ගත්තා. නෑ. ඔයා ඔහා දරන් ඉන්නේ විදිහ නෝ කියන්නේ. ඇයි? ඔය කියන වේදනා සංඥා කියලා ඔයා හිතන් ඉන්නේ පස්සෙන් පස්සෙ මේ කතන්දරය. හරි. එහෙම ගන්න නෙවෙයි ඉන්නේක. සංකාර කියන එකේ අර්ථ ඔයා සංකාර කියන එක අර්ථකතනේ දරා ඉන්නේ කොහොමද? සංස්කාරද? සංකාර අවිද්‍යා කියලා කියන්නේ තමයි යදෙන හේතු නැති කිරීම මාර්ගය යදෙන තැනනුව වෙනස් වෙනවනේ දැන් යදෙන තැන පටිසම්පාදයේ දෙවෙනි සංකාරය
කියලා කියන්නේ ඇත්තම ඔය විඥාණයට හේතු වෙන සංස්කාර ගැන කතා කරන්නේ. හරි කියලා. එතකොට මම කියන්නේ ඔතන ඩිරෙක්ට්ම ඔතන අදහස් කරන්නේ සසර පැවැත්ම නිසා ඔතන ඩිරෙක්ට්ම මම කියන්නේ අදහස් කරන්නේ ඔක්කාන්ති වෙන්න ප්‍රතිසන්දි වෙන්න මේ අදාළ වෙන විඥාණයට අදාළ මේ මේ මොනවද ඒ කියන්නේ අපි ගන්න ඕනේ වටේ වටයක් නැතුව ඍජුව කියන්නේ. ඒ කියන්නේ කරුණාවක් ඒ කියන්නේ ඕකම වෙන ඕකම තමයි වෙන විදියකට බව කියලා අනිත් පැත්තෙන් ඉස්සරහට යද්දී කියන්නේ. එහෙනම් බව කියලා තව එකක් කියන්න ඕනේ නෑ නේද? නෑ ඒකට හේතුවක් තියෙනවා මම ඒක ඉස්සරහට කියන්නම්. හරිද? ඒ කියන්නේ දැන් එහෙමනම් අපේ හැමෝටම අහපු ප්‍රශ්නේ මෙච්චරයි. සංස්කාර කියන්නේ අපේ හැමෝටම විඥානය සකස් වෙන බලපාන කර්ම ශක්තිය කියලා තමයි මම දරාගෙන ඉන්නේ. සංකාර සංස්කාර කියල කියන්නේ විඥානය සකස් වීමට අවශ්‍ය කර්ම ශක්තිය. ඔව්. ඒක හොඳයි පටි මේ පංච උපාදාන ස්කන්ධයේ සංඛාර කියන එකේ දරා හිටියට. චේතනාව කියන එතන. හරිද? නමුත් මෙතන සංඛාර කියලා කියන්නේ ඉන්දික විඥානයේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ශක්තිය කියන එක. විඥානයේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තිය කියන එක සංඛාර කියලා කියන්නේ. වාට මට ඒක පැහැදිලි කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. හරිද? ඒතකොට විඥානයේ කාම භූමියේ විඥානයේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය වෙන්නේ නැත්නම් පවතින්නේ ආස්වාස පාසාස සහ විතක්ක විචාර කියන මෙන්න මේ දෙක පාදක කරගෙන ඊළඟට රූප භූමියත් ওই දෙක පාදක කරන අරූප භූමි ওই දෙක ඉක්මවා ගිය වේදනා සංඥා කියන ස්වභාවය පාදක කරගෙන තමයි අරූප භූමිය පවතින්නේ. හරි. ඕක මං ටිකක් ඔය කිව්වේ. හරි. එතකොට මේක පිළිබඳව ගැඹුරින් දැනගෙන මම මේ කියන්න හදන කතාව මොකද්ද කියලා පැහැදෙන්න. ඕකත් එක්කම අර සිත මිත්ස කය බබළු ඒ ඔක්කොම ටික ලස්සට ගලපන්න. ඒ වුණාට අපි හන්දේ උතර ප්‍රශ්න දින්න අර වේදල සූත්‍රය ආයේ ඔබ වහන්සේගේ මතයට පරස්පර වෙනවා. මොකද හේතුව වේදල සූත්‍රයේ සමාපත් සමාධි කියනවනේ දෙවනි ධානයේ සමාධියේදී කාය සංස්කාර සංසිඳනවා. තුන් මේ sorry දෙවනි ධානයේ සමාධියේදී වචී සංස්කාර සංසිඳනවා. හතරවෙනි ධානයේ සමාධියේදී කාය සංස්කාර සංසිඳනවා. නේව සංඥා නා සංඥා කියන්නේ සංඥා වේදිත නිරෝධයට සමෝධි චිත්ත සංකාර සංසිඳනවා කියලා. ඔව්. එතකොට ඒ තාක් එහෙනම් ඔබ වහන්සේට පිළිගන්න සිද්ධ වෙනවා රහතන් වහන්සේ තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා කියලා. නෑ නින්දික මං කියන කවා තේරුම් ගත්තේ නෑනේ. ඉතින් දැන් ඔබ වහන්සේම කියන්න. ඉන්න මං කියන්න හරිද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ප්‍රශ්නේ අවිද්‍යාවනේ. හරි. එහෙම නැත්නම් අපිට කියන්න මමත්තේ. ඔව්. මම මගේ කියලා ගන්න කියන ප්‍රශ්නේ. හරි. මං සරලව කියන්නම් ආයතන වලින් මං විශ්වර කරන්නම්කෝ. දැන් ඔන්න මේක අහන් ඉන්නේ කවුද මේ මම මේ කියන හඬ අහන් ඉන්නේ කවුද මම මොකුත් ඒ කියන්නේ මම කියන්නේ අර ඔයාලට මතක නැහැ එහෙම නැතුව මම කියන සරලවම කතාව ඒක තමයි ඔක්කොම දැනුම අයින් කරමුකෝ හරි හරි ඒක ඔප්පේ කතාවනේ මම ඔප්පේ කතාව ඔව් දැනුම අයින් කරමුකෝ එතකොට මම ඔව් හරි කවුද අහන් ඉන්නේ මම හරි කොහෙන්ද අහන් ඉන්නේ එතකොට අහන් ඉන්නේ කණෙන්නේ කණේ හරි එතකොට එවලේ මම කියලවා ඔව් මම මේ කියන්නේ අර මොකද දැනුම ඔක්කොම අයින් කරන්න අයින් කරන්න ඒක හරි නැත්තම් ඔයා වෙන කතාවක් කියන්නේ ඔව් හරි හරි එතකොට මම කියලා හිතන් ඉන්නේ මොකටද මේ වෙලාවේ අර ක්‍රියාවලියනේ ක්‍රියාවලිය මං අහන්නේ සාමාන්‍ය මිනිසෙක් බන මොකුත් නොදන්නේ ඕ දැන් කවුරු හරි කෙනෙක් බයිනවා මං කිව්වා මං ඔයාට දොස් කියනවා කියලා ගරහනවා එතකොට ඒ ගැරහීම දොස් කීම කවුද අහන් ඉන්නේ අහන්නේ යානේ හරි අහන්නේ මම මම යා කණින් අහන්නේ මොකෙන්ද අහන් ඉන්නේ කණේ කණේ ඒ වෙලේ මම කියලා යා ග්‍රහණය කරන්නේ මොකද ඔබන් කියලා කණින් ඇහෙන එක කියලාද මම කියන එක නෙවෙයි මං අහන්නේ ඔයා ඔයා මොකද්ද ඒ දැන් අපි මොකද ඒ දැන් එයා එයා සුසන්ත කියනවා එතකොට නෑ එයා ඒ නෑ ආන්න සුසන්ත ඔන්න කවුරු හරි කෙනෙක් වහට බයිනෝ හ බයිනකොට ඒ බැනු මහන්නේ කවුද මම මොකෙන්ද අහන් ඉන්නේ ඒක කණි ඒ වෙලේ මම කියලා වහට හිතෙන්නේ මොකද්ද බණින්නේ එකද කනද දැන් ඒ කන පැත්තකින් කෑමක් කනවා ඔව් කෑමක් කනකොට ඒක රස විඳින්නේ කවුද මමනේ අර අවන්ස් කියන මොකෙන්ද මම කියන විදිහට නෙවෙයි ඒක තමයි ඔව් මම කියන විදිහට කියලා ගැලවෙන්න එපා ඉන්නේ හරිද ඔයාට තේරෙන විදිහට වැටහෙන විදිහට උත්තර දෙන්න. හරි. හරිද? එතකොට කෑමක් කනද අපි උදේ ආහාර ගත්තනේ. හරි. ආහාර ගන්නකොට ඒකේ රසෙ විඳින්නේ කවුද? ඔව්. මම. මම. මොකෙන්ද ඒ රස විඳින්නේ? ඔව්. දිවෙන්. එතකොට එවලේ මම කියලා ඔයාට ගන්න දිව. ගන්න දිව. හරි. ඔව්. නහයත් එහෙමනේ. ගඳක් කියන මොළ වෙන කොහෙන්වත් ඕක කරගන්න බෑනේ. ගඳ දැනෙන්න නම් සුවඳ දැනෙන්න නම් නහයෙන් ඕන එක කරගන්න. එතකොට මේ දිව ඇහැ කන නාසය දිව කය මම කිය මේ මනස කියන මේ ආයතන හය මම මගේ කියලා ග්‍රහණය කරගන්න. හරි. හරි. එතකොට මේක ග්‍රහණය කරගන්නවා. ඒ ග්‍රහණය කර ගැනීම තමයි ගැනීමමයි දුක. හරිද? එතකොට දැන් මම මෙහෙම උදාහරණයක් කරනවා. දැන් ආනාපාන සතියේ පුරුදු පුහුණු කරපු කෙනෙකුට ඔය අහලා තියෙනවද? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මුර්ගරාජ සිංහයාටත් ආනාපාන සතිය බහුල වශයෙන් ප්‍රගුණ කරපු භික්ෂුවටත් හෙන ගහද්දි ගැස් පිරිස මැද හිටියත් ගැස්සෙන්නේ නැහැ කියලා. ඔව්. ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද? මොකද ඒ කියන්නේ සත්‍යයෙන්ට විවිධ දේවල් තියෙනවා. තියෙනවා ඒක හරි. ඒක අපිට විශ්ලේෂණය කරන්න මට පරිචිත්ති විද්‍යාඥවන් ගොඩක් නුවණ වැඩි. ඒකට හේතුව දැන් අර මේ මේ
හේතු දෙකක් කියන්න පුළුවන් එකක් මේ මේ ඔබ වහන්සේ කියන ක්‍රමයට ගත්තොත් මමත්වය නැතිවීම කියන්න පුළුවන් නැත්නම් අර ආරාර කාලාම ඕක තිබුණා කියලා කියනවනේ යාරත් අර හෙන ගහලා ගොබියෙක් ළඟදී මරනත් මේ දැනුනේ නැහැ කියලා කියනවනේ ඇයි ඒ දැනුනේ නැත්තේ චතුර්ථ ධානය අකම්පිත සමාධිය එතකොට වචී සම්පූර්ණ අර විතක්ක ਵਿਚාර සංසිඳිලා තියෙන්නේ නැත්නම් විතක්ක ਵਿਚාර කියන්නේ මොකද්ද විතක්ක ਵਿਚාර කියලා කියන්නේ අපි හඳුන්නේ අරමුණු ගැනීමයි මොකක් හරි ඔබ වහන්සේ කියෝ ගැ ආයතන හයෙන් අරමුණක් ගැනීම සහ ඒ අරමුණ විමසීම ඒක මම මගේ කර ගැනීම කියලා ගන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ නෑ මම මගේ කර ගැනීම කියලා මම ගන්නවා අරමුණු ගැනීම හෝ ගැනීම සහ විමසීම මම ඔයාලට පොඩි දෙයක් කරනවා පොඩ්ඩක් මේක හොඳට මම හිතනවා ආනාපාන සතිය ටිකක් පුරුදු කරලා ඇති කියලා මට මතකයි මීට අවුරුදු 3කට කලින් දුරකට කලින් කරපු සාකච්ඡාවක් ඇක්කුව ඒක පුරුදු කළා කියලා ඔව් කොහොම පොඩ්ඩක් දැන් ආනාපාන සතියට පොඩ්ඩක් අවධානය යොමු කරන්නකො ඇස් දෙක පියාගෙන ආනාපාන සතිය අවධානය යොමු කරන්න ගෙන් මට පුරුදු ක්‍රමයටනේ ඔව් ඔයාට පුරුදු ඕනේ බහන්ස කියන ක්‍රමේ පොඩි වෙනසක් තියෙනවනේ ඒකයි මම හිතුවේ අර ඔව් නෑ කවන්නේ කවන්න ඕනේ ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරුෂ ධම්මසාරතිහි සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති හරි ඉන්දික මට අවංක උත්තර දෙන්න ඕනේ මේක හරිද ඔයාට මම මේ ඉතිවි මං හිතන ඔයා ආනාපාන සතිය සමාධිය යම් මට්ටමකට පුරුදු කරලා ඇති ටග්ගාල ඒකරේ සිහි පිටවන්න පුළුවන් ඇති කියන විශ්වාසය මතයි මං ඒක ප්‍රකාශ කරේ හරි එතකොට දැන් ඉතිපිසෝ ගාතාව කියද්දි ඔයාගේ හැඟීම කියන්න මට ඉච්චර ඔයාට මොකක්ද උනේ කියන එක මෙහෙමයි ඉතාලම ලොකු සමාධියක් නම් ආවේ නෑ ඇත්තරම හැබැයි ඔබ වහන්සේ කියන එක සම්බන්ධයෙන් ලොකු අවධානයක් යොමුුනෙත් නෑ යොමුුනෙත් නෑ නෑ ඒක මං අර හිතලම ඔබ වහන්සේ කිව්වින්ද මේ අර අරමුණට හිතෙමු කරපු නිසා ඔයාට මෙහෙම කියන්න බෑ ඉතින් මං කියන්නේ ඔයා තව ටිකක් හොඳට මේක බලන්න හොඳට සිහි යොමු කරන්න ආනාපාන සතියේට බලන්න හොඳට සිහි යොමු කරගන්න අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං දැන් කොහොමද ඉන්නේ ඒක කියද්දි මට ඕනේ ක්‍රියාවලිය. ඒ කියන්නේ අපි කතා කරන්නේ ක්‍රියාවලිය ගැන. ඔව්. ඔයා ආනාපාන සතියේ සිහිය තියාගෙන ඉන්නවා. මම මෙහෙ ඔයාට හුරු පුරුදු කටපාඩම් දෙයක් කියනවා. ඕනේ. එතකොට අපි හැමෝම ඇත්තටම ඔය බහස කියන දෙවෙනි එකට මනස යමු වෙන්නේ නැහැ. යමු වෙන්නේ නැහැ. ඔව්. සම්පූර්ණයෙන්ම ආනාපාන සතියෙම තියනවාද? දැන් මම දෙවෙනි පාර කරපු එකේ ඇත්තටම 180ක් 90ක් විතර මෙහෙම කියනවා. ඒ කියන්නේ 180ක් 90ක් කියලා කියන්නේ අපගමනේ වීමක් වෙනවනේ. ඔව්. ඒ කියන්නේ පොඩ්ඩක් ඒක හරි. පොඩ්ඩක් මෙහෙට එනවා. ඔව්. ඒක තමයි ඉන්දික වෙන්නේ. ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන් ආනාපාන සතියේ සිහිය පිහිටුවාගෙන ඉන්නකොට අපි පුරුදු දෙයක් හෝ පොහුණු දෙයක් හෝ තව කෙනෙක් සජ්ජහනා කරනකොට ඔකේ අභ්‍යන්තරයෙන්ම කතා කරුත් ඉන්දික හිත යටින් කියවනවා. ඒක ග්‍රහණය වෙන්නේ ඒක යනව තව ටිකක් ඇතුළට ඔය ඔවා කියන ආලේ විඥානේ කියන අනකන්ෂස් මයින්ඩ් කියන බ්ලොක් කොහොමද මනසේ අභ්‍යන්තර ක්‍රියාවලියකට යනවා හරිද අභ්‍යන්තර ක්‍රියාවලියකට නේ ඒක වෙනම ඒක ඒකට කතා කරන්නේ ඒක නිකන් ඒක හරි වෙනම කැලේට යන නිසා මම ඒක 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 විරුද්ධ කරන ඒ දොර වහලා දීපන් හරිද එතකොට දැන් මේ ආනාපාන සතිය කියලා කියන්නේ කාය සංස්කාරය මන් දරන් ඉන්නේ විදිහේ එහෙමනේ හරි ඔව් ඔව් ඒ කියන්නේ කාය ආශ්වාස පාසස් කාය සංස්කාරය කාය සංස්කාරයේ ඔස්සේ සිහිය පිහිටුවන් ඉන්නවා එතකොට ඉතිපිසෝ ගාතාව කියනවා කියනකොට ඉන්දික මොකක්ද යනද වෙන්නේ වා හොඳට ඕක ගවේෂණය කරලා බැලුවොත් ඔයාට පැහැදිලි වෙනවා යනවා එනවා පැනලා යනවා පැන යනවා ඒක හොඳට පැහැදිලි වෙනවා පැන යන ස්වභාවය එනවා එතකොට මේ කියන්නේ මොකද්ද කනට ශබ්දේ එනවා ශබ්දේ දැන් කියන ශබ්දේ එනවා එතකොට ඒක තමයි විතක්කේ ඒකට නංවනවා හරි ਵਿਚාරේ හරි ਵਿਚාරය කියන එක නැංගීම ඔව් හරි අරමුණ ගැනීම අරමුණ නැංගීම ඒක හරි අරමුණට නැංගීම හරි අරමුණ නංගන අර උදාහරණ කියන්නේ ගන්ටාර ගහන එකයි දෝංකාරයයිනේ ඔව් එතකොට අරමුණ නංගන ඊට පස්සේ ආපහු මොකද වෙන්නේ ආපහු ඔයා සීයම ආපහු ආසස් පාස්වාස් කියන අරමුණ ගන්න ඒකට නංගන හරි ඔව් ඒක තමයි විතක්කේ ਵਿਚාරය හරි එතකොට ඉන්දික ඕක ආස් මේ කාය සංඛාරය අපි කියනවා කය හා පටිබද්දයි කියලා ඔව් වචී සංස්කාරය වචනේ හා පටිබද්දයි කියලා තොර වචනයත් එක්කයි බැඳිලා තියෙන්නේ. එතකොට ඉන්දික ඔයාගේ බැරි වෙලා හෝ ආස්වාස් පාස්වාස් වලින් ගිලිහිච්ච ගමන් ඉතිපිසෝ කියන කැලලුවා කියනවා. ඒක තමයි වචනේ. ඒ කියන්නේ මේ අර මනසින් කියනවා කියලා බැලුවා. මනසින් කියනවා. කටින් නොඋනට කට වැහිලා ඔව්. කටින් මුකුත් කතා කරන්නේ මනසින් ඒ කියන්නේ අර අපි කියන්නේ මේ යට මනසිකාර වෙනවා කියන්නේ. මනසිකාර වෙනවා. හරි. අර්ධ මානසිකාර වෙන යට කියන මනස කියන හැබැයි ඒක හොඳට සමාධිමත් මනසකින් ස්පර්ශ කරන්න පුළුවන් නම් පැහැදිලි වෙනවා බොහොම ස්ලෝ එක එක කියන්නේ බොහොම ස්ලෝ එක ETP බොහොම ස්ලෝ එක කියන්නේ අපි නිකන් වේගෙන් වගේ පේනවනේ බොහොම ස්ලෝ එක කියන්නේ ඒක සමාලලා නොදැනෙන්නත් පුළුවන් නේ
එයාට මුළු හිතේ තේරෙන්නේ නැහැ ඔය මහරහතන් වැඩම ගොස්සේ හාමුදුරුවෝ හැම අර ඇරන් තියෙන මහා වැරදි නාලාගිරිය හසිරාජ ඇතෙක්ගේ පේනෝ කියන්නේ. ඒ කියන්නේ විඥානය කියලා කියන්නේ මායාකාරක නේද? ඔව්. දැන් මේක දැන් මේක මං හෙමින් යනවා කියලා කියපු ගමන් කට්ටි තන හෙමින් යන හිතක් යට තියෙනවා. ආ මං හෙමින් යන හිත දක්වා සමාධිය කරපන් විඥානේ ටක් ටක් ගාලා මවල දෙනවා. හෙමින් හිතක් වගේ ස්වභාවයක්. ඉතින් ඒ නිසා මේක හරි ඒක ඉන්න හරි පරිස්සමෙන් හිතත් එක්ක ගඳුන කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට දැන් විතක්කේ තියෙනවා විචාරයේ තියෙනවා. ඒක ඉක්මවපු ගමන් තමයි වචනේ. ඒක තමයි විඥාණය අවිද්‍යා සහගතයි අවිද්‍යා සහගත විඥාණය වේදනා සංඥා කියන චිත්ත සංස්කාර අභිභව ආස්වාස පාස්වාස අභිභව ඒ අවිද්‍යා සහගත විඥාණය වේදනා චේතනා පස්ස මනසිකාර නම් ඌ කන නම්ෝ නාම රූප වෙත විඥාණය බැස ගන්නවා. හරිද? ඒක තමයි මම පෙන්නුවේ. ඒ කියන්නේ ඒ ක්‍රියාවලිය. එතනින් පස්සේ තමයි පස්සේ සිද්ධ වෙලා මොකක් වෙන්නේද? වේදනාව ඇති වෙන්නේද? වේදනාව ඇති වෙලා ඊට පස්සේ තමයි එතකොට ඔබ වහන්සේ කියන විදිහට එකලංග වේදනාව දෙපාරක් ඇති වෙනවද? ඒ කියන්නේ දැන් චිත්ත සංකාරත් වේදනාව සංඥානේ. එතන තියෙන වේදනාවයි පස්සපච්චය වේදනාවයි කොහොමද වෙන් කරලා වෙන්නේ? ඒක මම කලින්ම කියන්නේ සංකාරකේ ආස්වාස් පාස්වාස් කියලා කියන්නේ මොකද්ද? ආස්වාස් පාස්වාස් කියලා කියන්නේ විඥානයේ ක්‍රියා කිරීමට අවශ්‍ය එනර්ජි. එනර්ජි එක. ඒ වගේම තමයි මෙතන වේදනා සංඥා කියලා කියන්නේ. ඒක එනර්ජි එක. ඒකයි අර වේදනේ පටන් ගන්න මොකද? ඉතින් අපි හංගේ එතන ප්‍රශ්නේ එනවා ඕකේ සමුදයක් නිරෝධයක් පනවන්න බෑනේ. දැන් ඕක ඕකවිලා ඕකවිලා අපෙන් ස්වායක්තෝ වෙන ක්‍රියාවලියක් නෑ. රහතන් වහන්සේ තුන්ස ගන්නවා. ස්වායක්ත වෙන ක්‍රියාවලියක් නෙවෙයිනේ. 80%ක් ඔයාලට පුළුවන් නම් ආනාපානසතිය සිහි පිටවා ගන්න 20%ක් නම් කන්නට නංග ස්වායක්ත වෙන්නේ කොහොමද? ඒත් අර දෙකෙන් එකක විතක්ක ਵਿਚාර වැඩ කරනවානේ. දෙකෙන් එක විතක්ක ਵਿਚාර වැඩ කරනවා. ඒක අවබෝධ වෙනකොට තමයි ඒක මමත් තින් තොරව මේ ක්‍රියාවලිය තේරුම් ගන්න. ඒ කියන්නේ මම 80%ක් ආනා මේ මොනවාද සසනය තුල හිත පිහිටවනකොට 120ක් ඔබ වහන්සේ කියන එකට විතක්ක ਵਿਚාර වැඩ කරනවා. ඒ වෙන්නේ විද්‍යානුකූලව නෙවෙයි. අවිද්‍යානුගතව වෙන්නේ මේ සිද්ධිය. විද්‍යානගතව වෙනකොට එයා සම්පූර්ණ මමත්වෙන් තොරව මේක දිහා බලා ඉන්නේ. නෑ ඕ නෑ ඕක පිළිගන්න තිබුණා අවිද්‍යාව හේතු වෙනුත් විද්‍යාව හේතු වෙන සංස්කාර. දැන් ඔබ වහන්සේ කියන මේ සංකාර නිරෝධ කරන්න බෑනේ. නෑ නෑ ඒක මෙහෙමනේ මං කියන එක හරි ඉස්සලා මං කියන එක හොඳට තේරුම් ගන්න. හරිද? දැන් ආස්වාස් පාස්වාස් වලත් නැංගීම ඒ කියන්නේ අරමුණ තියෙන අරමුණ නංවන. හරි. වචනේ මේ අහන શબ્දෙත් අරමුණ තියෙන අරමුණ නංවන. හරි. හරි. එතකොට මේක කාලයක් පුහුණු කරනකොට මොකද වෙන්නේ? ආස්වාස් පාස්වාස් තුල අරමුණ අරමුණට නැංවීම සිද්ධ වෙනවා. හරි. හරිද? ඒක ඔස්සේම ඒ කියන්නේ ආස්වාස් පාස්වාස් කියන මේක ක්‍රියාවලියනේ සබදාහම ක්‍රියාවලිය. සබදාහම ක්‍රියාව. ඒක තමයි මම කියන්නේ. ඔව්. නමුත් අරක බාහිරයිනේ. ඔව්. හරි. එතකොට බාහිරින් මොකද අභ්‍යන්තරයට එනවා. එතකොට අරමුණ සහ අරමුණ නැංවීම කියන එක ආස්වාස් පාස්වාස් මතම පිහිටනවා. හරි. ඊට පස්සේ ඒකෙන් මමත්වයේ දුර වෙනවත් එක්කම අරක අරමුණ සහ අරමුණ නැංවීම විතරයි. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ආස්වාස් පාස්වාස් තියා බලා ඉන්න පුළුවන් මට්ටමට මනස දියුණු වෙනවා. එතකොට නැංවීමක් මොකුත් නැහැ. ආස්වාස් පාස්වාස තියෙනවා. ඔයා හොඳට ආනාපානසති පුරුදු කරලා බලන්න ඉන්දික. කාලයක් පුරුදු කරනකොට ඔයා බලන්න අපි ගන්න ඕන හුස්ම ටික බොහෝම අඩු වෙනවා. ඔව් හරි. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ආස්වාස් පාස්වාස නොදෙනී යන ස්වභාවයට පත් වෙනවා. මොකද මම එක නිකන් ඔලාරක විදිහට කියන්නම් මෙහෙම. වැඩියෙන් හිතන්න වැඩියෙන් ලේ ඕන. ඔව් හරි. ඒක හරි. වැඩියෙන් ලේ හැන්නම් වැඩියෙන් ලේ පොම්ප කරන්න. ඒකට වැඩියෙන් ආශ්වාස කරන්න. ඒ කියන්නේ වැඩියෙන් ඔක්සිජන් ඕනේ. වැඩියෙන් ඔක්සිජන් ඕනේ. ඒතකොට අඩුවෙන් හිතනකොට අඩුවෙන් ලේ ඕනි, අඩුවෙන් ඔක්සිජන් ඕනි. ඒතකොට හුස්ම මොකක් කරනවද? ටික හුස්ම ශරීරයට අවශ්‍ය ප්‍රමාණය අඩු වීගෙන යනවා. ගිහිල්ලා මොකද වෙන්නේ? යම් තැනක තියෙනවා හුස්ම අනවශ්‍ය ආශ්වාස පාස්වාසෙන් හිත නිදහස් වෙනවා. එතකොට අර නැන් අරමුණස අරමුණ නැංවීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඒක තියා බලා ඉන්න පුළුවන්. නෑ නමුත් ඔබ හන්සේ ඔය කියන එක කරන්න පුළුවන් අරණේකටව රුක්කමූලකට හුඤ්ඤා ගන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. ඒක නිකම්ම දහම් පොඩස්. නමුත් දැන් day to day life එකේ කෙනෙකුට ඔය දුක්ඛ නිරෝධය දැන් පිණ්ඩපාත වදින භික්ෂුව කොහොමද ඔය දුක්ඛ නිරෝධයත් අගින්නේ? පිණ්ඩපාත වදින භික්ෂුව පැවිසතරින් පිණ්ඩපාත වඩින්නේ නැහනේ. නෑ නමුත් පින්නපාතන්නේ භික්ෂුව පින්නපාතන්නේ පෙරවරු විතර බුදුහාමුදුරු පැහැදිලි කරන පෙරවරුේ පින්නපාත වන්නෝ ඊට පස්සේ පින්නපාතයෙන් වැළකීලා හවසරුවේ බණ භාවනා යෝගීව කාලය ගත කරන පච්චිම යමෙත් එමයයි ඊට පස්සේ යම් සැතපෙන ඊට පස්සේ ආපහු මේ අලියම් කාලෙත් මේ සක්මණෙන් සහ හිඳීමෙන් කාලය ගත කරා. හරි. එහෙම තමයි කටයුතු කරන්නේ. ඒක රහතනාංශල පොදුයිනේ. ඔව් ඔව්. එතකොට ඒ කියන්නේ රහතනාංශේ කතකරණිය නෑ කියන්නේ නැවත නැවත සංකාර නිරෝධ කරන්න ඕනේ කියන්නේ. ඔබත් කියන නැවත නිරෝධ කරන්න ඕනේ නෑ නින්ද දැන් ආයෙ පටල ගන්න ඔයා. ඇයි? හරි. ආයේ දැන් මේකෙදි ටික ටික දැන් ඔයා මගෙන් අහුව මොකද හාමුදුරනේ ඔය කියන ක්‍රියාවලිය කරන්න පුළුවන් වෙන්නේ ඔව් අරණේකටව අරණේකටව රොක්කම ඉතින් මේක අභ්‍යාසය කරලා කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ ආස්වාස් පාස්වාස් වලින් හිත නිදහස් වුණාට එයාට ආස්වාස් පාස්වාස් තියා බලා ඉන්න විතරයි එයා කරන්නේ එතකොට අරමුණක් හෝ අරමුණ නැංවීමක් කියන ක්‍රියාවලිය සිද්ධෙන්නේ විතක් ਵਿਚාර සංසිඳනවා ඊට පස්සේ වේදනා සංසිඳනවා කියලා කියන්නේ නැති වෙනවා කියන එක නෙවෙයි
पीता नैतिवेन किला नैतिवेन एक सांसिध में किल कहने देखा अभ्यास ඊට පස්සේ කතා කරනෝනේ ධ්‍යාන වැඩිමත් එක්ක පරිසම්පෝලිය නමුත් අපි දැන් දාරු චීරියට දැන් දාරු චීරියට එහෙම එකක් කියන්නේ නැහනේ මොගරාජයට එහෙම එකක් කියන්නේ නැහනේ මොගරාජ නෙවෙයි ඉන්දික ඔයා ඔයා දාරු ඒහරි නමුත් දැන් ඔබ වහන්සේ ඔබ දැන් ඔබ වහන්සේ දන්නේ නැනේ මගේ ඉන්ද්‍රිය මට්ටම ආසය අනුසය මට්ටම දන්නේ නැනේ ඒක ඔබ වහන්සේ මම මේ පරිසම්පෝලිය ක්‍රියාවලිය කියන් යද්දී ඔයා දෙන උත්තර අනුව මට ජජ් කරන්න පුළුවන් ඔයාට මේක වැටහෙනවද වැටහෙන්නේ නැද්ද කියන එක ඔයාගේ මට්ටම මොකද්ද කියන එක මට යම් මට්ටමකට මම සර්වඥ නෙවෙයිනේ ඔව් නැත්තම් කිය කස්සපාමුදුරු බුදු නෙවෙයිනේ ඔව් හරිද මම සාමාන්‍ය භික්ෂුවා ඔව් ඒතර මට තේරෙන්නේ සාකච්ඡා කරන්න යනකොට ඒතර ඔයාව කාලයක් ඇසුරු කරනකොට තමයි ඔයාගේ ප්‍රඥාව තේරෙන්නේ ඒතර මම මේ කියන යන ක්‍රියාවලිය වලට වැටහෙනවද නැද්ද කියන එක තේරුම් ගන්න වෙනවා එක්ක කරන සාකච්ඡාව ඉතින් ඒතර මට තේරෙනවා ඔයාට මේක විශේෂ නැහැ කියන එක යම් දුර ඒතර මම දැනින් හර තව තවත් කියන එකෙන් ඔව් ඒක ඒ අහට යන්නේ නැහැ हम अनुसायने අනුවිතක්ක සංකල්පන භාගතුනහස දේශනා කරනවා සංකල්පනා කරනවා නම් අනුවිතක්ක කරනවා නම් අනුසයනය කරනවා නම් ඔහු පිරිනුවම් පාන්නේ නැවතු උපදිනවා කියන කතාව. හ්ම්. ඒ වගේම අනුවිතක්ක කරනවා නම් සංකල්පනා කරනවා නම් අනුවිත සංකල්පනා කරන්නේ අනුවිතක්ක කරනවා අනුසයනය කරනවා. එයත් ආපහු උපදිනවා. හ්ම්. සංකල්පනා කරන්නේත් නැහැ අනුවිතක්ක කරන්නේත් නැහැ හැබැයි අනුසයනය කරනවා. එයා ආපහු උපදිනවා. එතකොට සංකල්පනත් නේ අනුවිතක්වත් නේ අනුසයනත් නේ අන්න එයා තමයි පිරුණම් පාන කෙනා ඒ තමයි දැන් ඒ අපි වෙන දවසක ඒක මොනම් කතා කරමු දැන් මම යෝජනා කරන්නේ ඒ කියන අවස්ථාව තුන රහතන් වහන්සේ නෑ කියන එකයි මම යෝජනා කරන්නේ ඔයයි කරන යෝජනාවන් ඉන්නේ ඒක මගේ යෝජනාව කරලා ඒ යෝජනාව කරලා ඒ යෝජනාව කරලා ඒ යෝජනාවට මම තේරවාදී සූත්‍ර පිටකෙන් ගේන උදාහරණ උදාහරණ තමයි දැන් උදාහරණ ඕන ඔබ වහන්සේ මම දැන් කිය අර නැවත මතු කරන්නම් ඇයි රහතන් වහන්සේ කෙලස් තවන වීරයන් යුක්ත වෙන්නේ කෙලස් නැත්තම් ඉන්දික දැන් මම කිව් ඉගෙන ගන්න කෙනෙක්. ඔව්. උගත් කෙනෙක් අපිට දැන් ඔන්න මම ගණිත ගුරුවරයෙක් කියලා අපි හිතමු. හරි. මම ගණන් උගන්නනකොට ඔව්. මම ගණන් හදනවා. හ්ම්. හැබැයි මට ඒ ගන්න පුළුවන්. හ්ම්. හැබැයි අන් කෙනාගේ යහපත වෙනස මම ඒ ගන්න හදනවා. නෑ ඒක එහෙම කියන්නේ. ඔව්. හරිද? භික්ෂුවත් රහතන් වහන්සේත් ඔව්. කෙලස් තවන වීරියෙන් කටයුතු කරන ඉහතාත්මාවේ සැප වීරණේ පිණිස ඒ වචනයක් නේ ඉන්දික ඒ තමයි ඉහතාත්මාවේ සැප වීරණේ පිණිස හරි අපි හඳුන මොකක් හරි පිණිස හරි කෙලස් තවන වීරියේ තියෙන්න බෑනේ කෙලස් නැත්තම් දැන් අපි 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 අර උදාහරණයක් කියන්නකෝ අර කෙසෙල් කොළ තවනෝනේ මේ කෑම බඳින්න කෙසෙල් කොළයක් නැතුව තවන්න බෑනේ දැන් කෙසෙල් කොළේ තවන එකයි නෑ මම උදාහරණයක් කිව්වේ දැන් කෙලස් උදාහරණ ගැලපෙන්නේ නෑ ගැලපෙනවනේ කෙලස් තවන ගැලපෙන්නේ කෙලස් තවන වීරිය කෙලස් තවන වීරියේ ක්‍රියාව මොකද්ද क्रिया वीर्य करवल මහණෙනි කටුකු කරකෂු අමනාපෝ දුක් වේදනා හට ගන්න හරි ඒවා ඉවසීම පිණිස වීරය කළ යුතුයි කියනවා හරිද ඔය කියන විදිහට දැන් අර රාමදුරුගෙන් විදිහට තියෙන විදිහක් නැහැ මොකද අර මේ කොත් පතන කන්දිට කවුද ඒ හාමුදුරුව කියන විදිහට මේ තියෙන විදිහක් නැහැ එහෙම හරිද රාමදුරුගෙන් දැන් පැහැදිලිව කන්ටක කියලා මට මතකයි දේ සූත්‍රේ නම ඒතර ඒකිට කියනවා කෙලස්තාව ඒ කියන්නේ අමීහිරියු කටකු පනනහන ශාරීරික දුක් වේදන ඉවසීම් පිණිස භික්ෂුව වීරය කළ යුතුයි. ඔය ඒක කිව්ව රහතන් වහන්සේට ද නැත්නම් ඒ කියන්නේ සේක පුද්ගලයාට අසේක පුද්ගලයාට කියන්නේ පැහැදිලි නෑ ඒක වචනෙන් විතරක් ඒ කියන්නේ. උදාහරණෙම තියෙනවනේ බුදුරජාණන් වහන්සේගේ පය තුවාලනාට බුදුරජාණන් ශාරීරික වේදනා ඉවසවමින් මොකක් කරනවද? සංගල සිවුර පොරෝලා මේ එලලා සැතපෙනවනේ. ඒතකොට මාර්යා ඇවිල්ලා අහනවනේ ඒක සූත්‍ර පිටේ. ඔයා දන්නවද? තියෙනවා සකල මේ. හරිද? ඉතින් ඒ නිසා මම යම් එකක් කියනවනම් ඉන්දික එවිඩන්ස් ඇතුවමයි කියන්නේ. එහෙම නැතුව කියන්නේ. ඔව් දැන් ඒක ඒතන ගානට ගලපන්න පුළුවන්. නෑ දැන් ප්‍රශ්න අපි හැමෝම දැන් ඔබ හන්සේ එකක් ගිනවනේ. දැන් කෙලස් තවන වීරයෙක් එකක් කියනවනේ දැන් සුණක්කත් සූත්‍රේ පැහැදිලිවම තියෙනවා. අවිද්‍යාවයි තණ්හාවයි හුල් ගලවපු කෙනා. ඒ කියන්නේ රහතන් වහන්සේද? පැහැදිලිවයි කියත අවිද්‍යාව උලයි තණ්හාව උලයි යටපත් කරපු කෙනා නෙමෙයි. ගලවපු කෙනා තමන්ගේ හිත පරිසංකරගත්තේ නැත්තම්
ඊතලයක් වැඩිච්ච කෙනෙක්ගේ ශල්‍ය වෛද්‍යවරයෙක් ඒ ඊතලේ ගලවලා ගැලෙව්වට පස්සේ දැන් වැඩේ ඉවරයි කියලා තුවාලේ පරිස්සම් කරගත්තේ නැත්නම් මේ මොනවාද විසබීජ ගිහිල්ලා ඒ කියන්නේ විසබීජ කියන වචනේ කි නෑ මම ඒක දැරගෙන දු මම කියන්නේ මේ සූත්‍රේ කතන්දර අපි සූත්‍රේ අරගෙන මම දූවිලි ගිහිල්ලා හරිද මම නෑ මම කෙටියෙන් කියනවා මම පරිවර්තනෙත් එක්කන කතා කරා මොකද ඔව් ඒකේ පැහැදිලිවම කියනවා අවිද්‍යාවයි තණ්හාවයි හුල් ගලවපු කෙනා හිත පරිස්සම් කරගත්තේ නැත්නම් යම් කාලයක් යනකම් එයා ආර්ය විනේ මරණය හෝ මරණ මාත්‍ර දුකටපත් වෙන්න පුළුවන් මරණය මොකද්ද කියලා කියනවා ලාමක ගිහි බවටපත් වෙන්න පුළුවන් කියලා ඔව් හරි ඒක එහෙම තමයි රහතන් වහන්සේ රහතන් වහන්සේ නෙවෙයි නේ අවිද්‍යාවයි තණ්හාවයි හුල ගලවපු කෙනා කියන්නේ වෙන කවුද? හුල ස්ථාවර වෙලා නැහැ. හුල ගලවල තියෙන ස්ථාවර වෙලා නැහැ. නෑ නෑ හුල නෙමෙයි ස්ථාවරලා නැහැ කියන්නේ. හුල ගලවල ඉවරයි. පොඩ්ඩෙන් මම කියන්නේ. ඕකට මම ගියනම් සූත්‍රේ. හරි. හරිද? ආනෙන්ජාවි සප්පාය සූත්‍රේ. හරිද? හරි. බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරු වහන ස්වාමීනි භික්ෂුව පට්නේ පංච පාස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරලා මොකක් වෙනවද? ඒ කියන්නව සමාපත්තිය තුල ඉන්නවා. දැන් ඔකට මම තව එක එකක් අනිත් එක මම ගේනංග ප්‍රායෝගික කතාවක්. ගෝධිගාමතුරු මතකද වට අර. ඔව්. පිරුවන් පාපු. ධානයේ පරිහින නිසා බෙල්ල කපා ගන්නේ. ඔව්. හරිද? ඒ කියන්නව ධානයේ මොකද්ද? ඔබන් සේ දැන් බෙල්ල කපා ගත්තට පස්සේ මාර්ය ඇවිල්ලා හොයන උනේ හැමතැනම. ඔව් විඥානේ. ඔව්. විඥානේ උනේ. ඒකට විඥානේ පිහිටලා නැහෙනි. ඔව්. එතකොට එහෙනම් මේ යම් හත් සෑහෙන වාරයක් උත්සාහ කරනවා. ඔව්. ධ්‍යානෙ තුලින් නොපිරිහෙන ධ්‍යානෙ තුලින් නොපිරිහෙන මොකක්ද කියන්නේ ධ්‍යානෙ ලෞකික ධ්‍යාන නෙමෙයි කියලා කොහොමද කියන්නේ ලෞකික ධ්‍යාන නේ ලෞකික ධ්‍යානෙක හිටියනම් ලෝකෙට අයිති නං ආය උපදින්න එපේ නෑ ඒක අටුවාව කියන්නේ යා අර මේ බෙල්ල කපා ගනිද්දී මේ වේදනා උපසනාව වැඩිමෙන් රහත් වුණා කියලානේ දැන් ඕක අර ස්වාමීන් වහන්සේලා දෙන්නත් කියනවා ඔබ වහන්සේ කියනවා වගේම උන්වහන්සේ රහත් වෙලා හිටියේ ඔය බෙල්ල කපා ගන්නකොට කියලා නෑ නෑ රහත් වෙලා හිටේ වතාව නෙවෙයි ඉඳ මේ කියන්නේ රහත් වීම කියලා කියන්නේ ස්ථාවර වීම. හරි. හරිද? අපි එහෙම කිව්ව මං අර කිව්ව අර ඔයා කිව්ව අර ආනාපානසතිය ගැන මං කතා කරන්නේ පටිසම්පාදයේ ගලපලා ආමුදුරුවනේ විතක් විචාර තියෙනවනේ කිවි. ඔව්. හරිද? ඒ වගේ ඉන්දික මෙතන පටිසම්පාද අපි හිතමු ඒ භික්ෂුව මාර්ගයේ පුරුදු පුහුණු කරේ ආයතන ධාතු පටිසම්පාද පංච ඔය හතරෙන් තුර වෙන පාරවල් නැහැ. ඔව් හරි. පාරවල් වෙන වෙන පාරවල් කොට ඔය පාර හතර තමයි දියෙන්නේ. සමාරගෙන ඕනි තැනකට බහින්න පුළුවන් ඕනෑ තරම් පාරවල් තියෙනවා. ඔව් දහසක් නැයින් පටිමන්ද සෝතාපත්ති ඵලය කියලා තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ ආයතන වලින් එක්ක ධාතු එක්ක ස්කන්ධ පරයය එක්ක ධාතු පරයය එක්ක ආයතන පරයය එක්ක පරිසම්පාද. ඔය හතරෙන් තමයි යන්න තියවට යන්න තියෙන්නේ. හරි යන්න තියවකට නෙවෙයි ඉතින් මේ විමුක්ති සාසනයට වැඩම කරන්න තියෙන ඔය විදිහට. ඉතින් ඉන්දික දැන් යම් කෙනෙක් පටිසම්පාදේ නැ පංච පාස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන මෙනෙහි කරනවා. හරි. මෙනෙහි කරලා ඔව් මමත්වෙන් තොර වූ ඔව් විමුක්ති ස්පර්ශ කරන හරි ඒක මොකක්ද අවස්ථාව මාර්ගඵල අවස්ථාවක්ද ඒක ධ්‍යාන අවස්ථාවක්ද මොකක්ද අවස්ථාව කියන්නේ විමුක්තිය නිවන ඒක තමයි ඒක තුළ ස්ථාර වීමත් එක්ක තමයි යා සෝවාන්ද සකදාගමද අනාගමද අරහත්ද කියලා තීරණය වෙන්නේ ස්ථාරණ ප්‍රමාණය අනුව මම කියන එක පැහැදිලිද හරි නිවන කියන්නේ මෙන්න මේකයි කියලා තේරුම් ගන්න හරි තේරුම් අරගෙන ඒක තුළ ඒක වංශය නිකන් කියන්නේ අර සද්දානුසාරි ධම්මානුසාරි වගේ තත්යක් නේද ඔය කියන්නේ නෑ නෑ සද්දානුසාරි ධම්මානුසාරි නෙවෙයි මං කියන්නේ නේද හරිද එක්කොත් මෙයා සෝවාන් නැත්නම් සකදාගාමි නැත්නම් අනාගාමි නැත්නම් අරහත් ඔය හතරෙන් එකක් දැන් වංශය කියන ඔය හතර අනුපිළිවෙල නැතුව ෂණිකව ලබන්න පුළුවන් කියලාද ඒ කියන්නේ අනුපිළිවෙල යන්නේ නැතුව නෑ නේ අපිට නෙවෙයි කියන්නේ සෝවාන් වෙලා කාලයක් ඔය චිත්තක්ෂණයක් ගිහිල්ලා හරි ඒ ටික පහු කරන්න ඕනේ නැද්ද මේ මාර්ගය මම කියවනින් ඩික අභිධර්මයෙන් කතා කරනවා නම් වෙනම කතා කරන්න ඕනේ සූත්‍ර කතා කරනවා වෙනම කතා. ඔය නේ මම හෙව බහන්සේ අදහස කියන බහන්සේ කියන දේ. ඒ කියන්නේ කෙනෙක් ඔය විමුක්ති ස්පර්ශ කරන යාගේ ස්පර්ශ ප්‍රමාණය මත එයා මේ මොහොතේ ඉස්සාවර වුණොත් සෝතාපන්න වෙන්න පුළුවන්. යම් ඉස්සාවර සුළු ඉස්සාවරත්වයක් ආවොත් සෝවාන් සකද අනාගාමී මොකුත් නැතුව කෙලිම කෙලිම රහත් වෙන්න පුළුවන් කියන එක. ඒක තමයි මම හෙවේ. හරිද? ඉතින් එතකොට දැන් මේ භික්ෂුව විමුක්තිය මේකයි කියලා දන්නවා. හරි. විමුක්තිය දන්නවා. නමුත් මොකක් වෙන්නේද? මේක තුල පිහිටවන්න බෑ. ආපෝ මමත්තේ ගලන් එනවා අපි හිතමු දැන් අර නේවස අපි හිතමු දැන් පංච පාස්කන්ධ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන මෙනෙහි කරනවා මෙයා නිවන කියලා මේක දන්නවා ඉතින් බුදුහාමුදුරන් අහනවා ආනන්දහමන ස්වාමීනි ඔහු පිරුණම් පානවද ඔක තේරෙනවද ආනන්ද සප්ලයිස් උත්තරේනේ අහනවා පිරුණම් පාන. ඒතර කියනවා ආනන්ද ඇතමෙක් පිරුණම් පානව ඇතමෙක් පිරුණම් පාන්නේ නැහැ කියලා. ඇයි අහනවා? ඒ අර ඒ ඇයි කියලා කිව්වොත් අර මමත්තේ කියලා ගන්නව අර සමාධිය නිවන නිවන විදින්නේ කවුද මම කියලා ඒ කියන්නේ ඒක අපිට ඒක නාටවත් තේරෙන්නේ නැහැ ඒ තරම් සූක්ෂමයි තේරෙන්නේ නැහැ කියන එක මම අදහස් කරන්නේ ඒ තරම් ප්‍රඥාව වැඩි නැති නිසා නොතේරෙන්නේ ඒ තරමට ප්‍රඥාව විපුල වුණාට පස්සේ මේක විමුක්තියමයි කියලා ස්ථාවර වෙනවා අන්න එතින් තමයි අරහත්ත්වය ඒතර අන්නේ අරහත්ත්වය කියන සමාධිය තුල ඉඳගෙන පිරිනුවම් පැ අරහත්ත්වය තුල ඉන්නකොටම බෙල්ල කැපුණොත් අන්න එයා
පිරිනුවම් පානවා. එහෙම නැතුව බෙල්ල කැපුණොත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම බය වෙච්චි නේවසඤ්ඤා නාසඤ්ඤායතනෙ ගිල උපදිනවා කියලා. ශ්‍රේෂ්ඨම භවය අල්ලන ඔයා. මමත්තේ ඒක ග්‍රහණය. ඒක ඒක එහෙන බයానකයිනේ. දැන් ධර්ම මාර්ගේ ප්‍රැක්ටිස් කරන්න ගිහිල්ලා කල්ප 84000ක් සසර අතරමං වෙනවනේ. එතකොට ඒ පොඩි පෙරදීම ගත්තොත් මහණෙනි මේ මාර්ගේ වරද්ද ගත්තොත් වරද්ද ගත්තාමයි කියලා හා මේ හම්බෙලා ඇති මං හිතන අංගුත්තරනිකායේ සූත්‍ර කියවන යනෝනා. වරද්ද ගත්තොත් වරද්ද ගත්තාම තමයි මේක හරියටම මේක ගන්න ඕනේ. අනික සර්පය වැරදි කෙනෙන් අල්ලන්නත් එපා කියනවනේ. ඒ නිසා මේක හරියටම මෙව කරන්න ඕනේ. අනික ඉතින් මම හිතන්නේ ආර්ය මාර්ගෝ ඒ කියන්නේ මේ කියන්නේ යම්මටම හොඳටම පුරුදු කරලා එහෙම වුණොත් නිවසන් නාසඤ්ඤායතනෙ ගියත් අපි ඒකේ අපි පොතපතේ තියෙන විස්තරණේ ඉඳික දන්නවා. ඔව් ඒක ප්‍රාමාණිකයිනේ. ඔව්. ඒකට අපි සමහරට එයාගේ ආවුෂේ කර්ම ශක්තියත් එක්ක ඊට පස්සේ ආත්මේ අසුර. අද ඔබවන්සේ කියන්නේ අර අර බීජ සූත්‍රය අනුව එතන සිවුම් හරි රූපයකුත් තියෙන්න ඕනේ කියලා නේ. තියෙන්න ඕනේ නැත්තම් බෑනේ. මම කියන අරූප කතාව අපි ගොඩක් අය දන්නේ නැහැ ඉතින්. ඔව්. මම ඒක කියනවද නැද්ද කියලා කල්පනා කරා. ඒකත් කමක් නැහැ. ඒක කිව්වත් කියන එක හොඳයි නේද? ඒක හොඳයි. ටික කාලයක් තියමු නේ. ගොඩක් අයට පුළුවන් නේද? එතකොට මොකද්ද මේ අරූප? මොකද්ද මේ රූප කියන එක? ඔව්. රූපේ කියලා කියන්නේ සතර මහා ධාතුන් නැති නිසාවත් නෙමෙයි ඒක හරි. නැති නිසාවත් නෙමෙයි. එතකොට ඇයි මේ රූප? මම ඔයගෙන් අහුවත් ඒක. ඇයි ඉන්දික අරූප ලෝක සහ රූප ලෝක කියලා වෙන් කරන්නේ? ඇයි අපි නෝ කාම භූමිය කියලා කියන්නේ? ඔව්. කාම්බෝමේ කියලා යන කාමයේ කියන ඇහැ කනනාසී දිවකය කියන පංචේන්ද්‍රයන් පිනවන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශනේ. ඔව්. ඒතර ඒවට තියෙන ඇල්මනේ. ඒතර ඒක අපිට පැහැදිලිනේ. ඔව්. රූප දැන් මේ මේගොල්ලෝ ඉස්සර ගන්න ඇත්ත. රූප භූමිය අරූප භූමිය. ඔව්. මොනවාද කාමාරමුණ හැබැයි දැන් රූප ඕක කොයි විදියටද දැන් ඕක මේ අපේ ලංකා බුදුන්ව පන්නේ කියපහම හවුතරන රකේ මොකක් හරි කියයි. ඔව් නෑ මං කිය ඕක දැන් ධම්මහදේ විභංග යන විභංග ප්‍රකරණ ඉස්සර ගන්න වෙනම ඉස්සර යන තියෙන්නේ. ඒක ආයතනත් එක්ක වෙනම විස්තර කරනවනේ ඔය. ඒගොල්ලෝ සම්පූර්ණ රූපය ගලවනවානේ අරූප වලට යද්දි නමස්කන්ධ විතරයි තියෙන්නේ. ඔව් ඉතින් එහෙම සංපාදේ බොරු වෙනවනේ. ඒ කියන්නේ අර කෑල්ල ගත්තට පස්සේ අර රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංස්කාරයෙන් තොරව කියලා කියන නාම රූප කියලා කියන්නේ. ඔව්. එතකොට ඒ දෙකත් එක බැලුවට පස්සේ අතන කියනවා රූප පත්‍ය විඥාන. නාම පත්‍ය එහෙම වෙන්න බෑනේ. විඥාන පත්‍ය නාම විඥාන පත්‍ය එහෙම බෑ. මේ විභංග ප්‍රකරණ එහෙම විස්තර කරන්න. එහෙම විස්තර කරන්න බෑ. විස්තරේ වැරදි එතකොට. ඒ විස්තරේ හරිනම් අර විස්තරේ වැරදි. දෙකෙන් එකයි අපිට පිළිගන්න වෙන්නේ. එකයි පිළිගන්න. ඒකට මම එකඟයි අපි හඳුරගන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ අභිධර්මයේ කතා කරනවා වෙනම ඒක පොත තියාගෙන පිළිවෙල එකින් එක එකින් එක කතා කරන්න. මම හරි කැමති ඉන්නේ අර සූත්‍රයක් තියෙනවනේ. සූත්‍රය එහෙමම තියාගෙනම කතා නැත්තම් වෙනම තැනකින් ඕනේ මම දැන් අපි ඊළඟ සාකච්ඡා කරද්දී අපි හඳුරු මගේ සූත්‍ර ටිකත් වහන්සර කියන්නම් වහන්සේ ටිකක් දැස්ති කරගන්න. ඔව් එතකොට අපිට පින්න කතා කරන්න ඕනේ. ඔව් අනිවාර්යෙන් ඒකයි. එහෙම වුණාට පස්සේ තමයි ශ්‍රාවකයට ධර්මයේ සමීප වෙන්නේ. ඔව් මම කියන්නේ මේ දහම් සාකච්ඡාව ගොඩක් ගලපෙන්නේ පැවිද්දන්ට. හරිද? මම අර කල්නොත් කිව්වාගේ නැත්තම් මොකද වෙන්නේ? ඔව් අර සුදුවත් ඇදෙන ගිහියන්ට ඔව් බුදුරජාණන් වහන්සේ පහදෙලම කියන ආනන්ද හාමුදුරුවෝ කියද්දිත් පටිසම්පදේ හරි ලේසියි හාමුදුරුවෝ විභාග තුනහස මට හොඳට තේරෙනවා කියේ ආනන්ද පටිසම්පදේ එහෙම තේරුම් ගන්න අපහසුයි. මාහේවන් ආනන්ද අවශ්‍ය කියලා බුදුහාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරික වෙද්දී බුදුහාමුදුරුවන් ළඟින් සෙවණැල්ල වගේ හිටපු ආනන්ද හාමුදුරුවන්ට කිව්වනම් අද වගේ මේ වගේ පැටලිලි සහගත සමාජයකට මේකම මොන වගේ තත්ත්වයක් වෙයිද? ඉතින් එහෙම තත්ත්වයක් තියෙන ඒ හින්දා ඉඳි ඉතින් මම හිතනවා වඩා ඵලදායි සාකච්ඡාවක්. ඔව් අපි අඳුර මේක විතරක් මම හිතන්නේ දිගට කන්ටිනියු කරන්න ඕනේ. අපි දැන් සංස්කාරය දැන් තව විලිහ ගන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම කියන්නේ භූමිජ සූත්‍රය කියන ඒක තමයි භූමිජ සූත්‍රය කියන එකත් එක්ක ඔබanse කියන එක වෙනස්ද පරස්පරද ගැලපෙනවද කියලා මම කියන්නේ. අපි සූත්‍ර ටිකත් ඒකත් එක්ක අපි ඊළඟවට අපි හඳුන්නේ මේක ටිකක් ඉතාම විධිමත්ව මේ සාකච්ඡා කරමු. මොකද මේක ඉතා වැදගත් කියලා මම හිතන්නේ අපිට මේ. ඒ කියන්නේ රහතන් වහන්සේ නිකලෙස්ත කෙලෙස් සහිතද සත්වයෙක් පුද්ගලයෙක් සදාහටම ඉන්නවද නැද්ද කියන මේ ගොඩක් ප්‍රශ්න වල මම කියන්නේ අපි මේ සාකච්ඡාව හරියට කරගෙන අපිට උත්තර හොයාගන්න ඕනේ. ඔය කියන්නේ මැදින් උත්තර තියෙනවා. ඒක අපි ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කී කියා එහෙම මෙව කරන්නේ. ඔබ වාසේ පෞද්ගලිකව කැමතිද යම් අවස්ථාවකට ස්වාමිනාස්ල දෙන්නෙක් දෙනමත් එක්ක සංවාදයක් කරන්න? මම පුද්ගලිකව නම් මගේ එහෙම අදහසක් නැහැ. ඔව්. ඒ කියන්නේ අපි මේ සාකච්ඡාව කරන් යනකොට මතු වුණොත් අවස්ථාවක් ඔබ වාසේ අකමැත්තක් නැන්නේ? ඔව් මම කරගෙන යන වැඩත් එක්ක බලමුකෝ අපි ඒක ඉස්සරහ. මොකද ඒ කියන්නේ අර පුළුවන් ඒ මං කියන අර නෑ මොකද ඒක නොකර ඒක නොකර හිටියොත් ඔබ වහන්සේම කියන විදිහට එවතක් වෙනවා ඇත්තටම. දැන් ඔබ වහන්සේ කියන එක අනුව සල්ලේක නම් ඒ කියන්නේ සල්ලේක සූත්‍රය අනුගමනය කරන නම් දැන් ඔබ වහන්සේ මේ සාකච්ඡා මා අවසන් මේ සාකච්ඡා මාලා කරන් යද්දී ඔබ වහන්සේ ඒකට එකඟද මම කියන කරුණු කරුණු සහිතව ඉස්සරහා සාක්ෂිත් එක පෙන්වුවොත් ඔබ වහන්සේගේ මතය අතහැරලා මේ මතය පිළිගන්නේ සල්ලේක කරා? හරි. ඉතින් මේ මතය තුල අපි ඉන්නවනේ. ඒ නිසා නේම කතා කරන්නේ. හොඳයි අපි හම. එහෙනම් අද සාකච්ඡා සම්බන්ධව බොහොම පිං අපේ. හරි මෙහෙම දෙයක්ත් තියෙනවා. එන්දික ඒ කියන්නේ ඔයා තව කෙනෙක් මත ඩිෆෙන්ඩ් වෙන්න බෑ. රහතුන් රහතුන් කියලා කතාදි මම කියන්නේ නැහැ නේ වෙන කෙනෙක්ගේ මතය. ඒක මම ඉතාල පැහැදිලිව කියනවා මගේ මතය.
ඒ මතේ මට කලින් දරපුවා ඉන්නවා හැබැයි ඒක මම පෞද්ගලිකව ඍජුව දරන මතයක් අපි කතා කරමු ඒක දෙකේ කතා කරමු හරි හරි ඒ වගේ මං කියන අර උදිතීර හැමදෙරෝ ගැන නෑ නෑ මම ඒක ඇත්තටම ඇහුවේ ඇත්තටම මේ එහෙම කතා නොකර කෙලින්ම අපි වැඩේට කතා කරමු හරි අපි අර මං කිය භූමිජ සූත්‍රය ඒ ටිකත් එක්ක කතා කරමු වහන්සේ කියන මේ සංස්කාර කතාව අරකට ගලපන්න පුළුවන් දෙයක් කියලා ඊළඟ සාකච්ඡාවේ හරි අපි කතා කරමු හොඳයි හොඳයි තෙරුවන් සරණයි